AdaDerana Satya Prathamayan Pravruti Sanskaranaya Chaminda Kumara Gamage Prakashaya Bahanuka Karunaratna AdaDerana Pradhana Puvat Sirasthala Sakachchawakata Indai Vrathikeenta Janapathigen Arayum Hadaganna Beri Lamai Illana Amathi Geetha Sapela Kalyana Lakunu Amathigen Ingiyak මහබැංකු පනත් කිටුම් පතට එරෙහිව පෙත්සම් හතරක් අද දිරණ දේශීය පුවත් The Big Story ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිති කැඳවා තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පසු හතරටම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි And we Badu Pratipatheatre River, Rajiva in Lidharangi, Sangbeatalu, Vrithiya Samiti Kipak, Adavarjanaka Nirtavuna. Basna Hiru Dakuni Nagani Hiru Saha, Matimanapala Tulu, Rohalvala Pavati, Memovarjani Hitwin, Rogin Rasak Dushkirathave Patuna. Missambadin, Saukematik Hiliramukalamata Pavasavi, Badu Katlu was Sambadin, Saukemat and Shate Visadumak Labadi in Hekibabai. එයාගේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ මේ බදු ප්‍රශ්නේ. මම සෞඛ්‍ය ඇමතිනේ. ඒකේ අතරම අපිට එකඟ වෙන්න පුළුවන් දෙයක් නැහැ. ඒක නම් මං හිතේ කනගාටු වෙනවා. මොකද හේතුව? මේ අවා ඇවිල්ලා සාකච්ඡා කරලා බොහොම හොඳයි කියලා යනවා. එළියට ගිහලා පෙළක් කරලා අර මේක කල්පෝම වෙන කතාවක් කියනවා. එහෙම. සුදු දලා දෙන ප්‍රවෘත්ති බල තමයි මෙහෙත් ගන්න වෙන්න වෙලා තියෙන්නේ. අපි දැන් අද මම දන්න විදිහට නම් අද ඉස්පිරිතාල වල එහෙම ලොකු හේනියක් නැහැ. ඒක අපි උත්තර කරගෙන යනවා. මේ නොදන්න කෙනෙක් නෑ සන්ත. මේ තියෙන විවසනයෙන් රට ගොඩ ගන්න යම් යම් අමාරු තීන්දුව ගන්න සිද්ධද? ඒ අමාරු තීන්දුව ගන්න අරගත්තේව සාමූහික වගකීමක් එක්ක කරන් තියෙනවා. ගල් ඇමතිවරයා තනියම ගත්ත තීන්දුවක් නෙමෙයි. කැමැත්තෙන්ම ගත්ත තීන්දුවක්ද මේ පැලක් කියලා. හැබැයි නොගෙන බැරි නිසා මේ රටේ බහුතරයක් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත්ත තීන්දුව. බීට මතරව වරාය වෘත්තීය සමිතිය අද උදෑසන සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා. එමෙන්ම ලංකා බැංකු සේවක සංගමය කළුපටි පළඳ විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ. මේ අතර හෙට දිනේ සිට තවත් වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. ලබන 15 වෙනිදා සිට එම වර්ජනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුනුසිංහ මහතා පැවසුවේ ගැටලු කිහිපයක් හේතුවෙන් 15 වන දින වර්ජනය ක්‍රියාත්මක වෙන බවයි. අපි සංවර්ධන ධාරීන් විදියට රුපියල් 20000ක ජීවනාංක දීවනාවක් වැඩි කළ බැංකු ණය පොලිවාරි කඩුවරන්න ඒ වගේම විශ්‍රාමවැටුප කප්පාදුව නවත්තන්න අග්‍රහාර ගෙවීම් සම්බන්ධ ගැටලු තියෙනවා ඒවා නැවති කරන්න ඒ වගේම සංවර්ධන ධාරීන් නිමනොවිච්ච ගැටලු ප්‍රමාණයක් තියෙනවා සංවර්ධන ධාරී ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් දෙන්න එකගුණා 15 වෙනිදායින් පස්සේ නමුත් අපේ අනිත් ඉල්ලීම් වලට එතුමටත් දෙන්න උත්තරයක් නැහැ ආණ්ඩුවට කියනවා 15 වෙනිදා මේකට උත්තර දෙන්න නැත්නම් අනිකුත් ශේෂ්ත්‍රෙක අඛණ්ඩ වැඩ වර්ධනයකට යන්න සූදානම අපේ තියෙනවා සමගි අධ්‍යාපන සේවක සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත පත්බීරි මහතා පැවසුවේ තම වෘත්තීය සමිතිද වර්ජනයට සහාය පළ කරන බවයි. අදින් පටන් ගන්න ඒ සියලුම අංශවල රාජ්‍යාංශේ අර්ධ රාජ්‍යාංශේ මේ වැඩපොලේ වැඩවීමේ මේ අරගලයට පූර්ණ සහයෝගය අපි ඒකාබද්ධ සමගි උටි සමිති සංධාන විදියටත් සමගි අධ්‍යාපන සේවක සංගමේ විදියටත් ඒ වගේම ගුරු විදුහල්පති එකමුතුව විදියටත් අපේ පූර්ණ සහයෝගය අපි මේ මදුරදර්ශී ඒ වගේම වැඩබැරි මේ තකඩි ආණ්ඩුවට විරුද්ධව අපි සහයෝගය දෙනවා කියන කාරණාව මුලින් ඉදිරිපත් කරන්න. The Big Story අකණ්ඩ වර්ජනයක් සඳහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩි ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ 15 වෙනිදා වර්ජනයට එකඟ වූවද මේ මොහොතේ සෞඛ්‍ය ශිෂ්‍රී අකණ්ඩ වර්ජනයකට සම්බන්ධ නොවන බවයි. මේ මොහොතේ 15 වැඩ වර්ජනයට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අකණ්ඩ වැඩ වර්ජන කතාවට මේ දැන් කතා කරන මොහොතේදී එකඟ නැහැ. 15 වෙනිදා ක්‍රියාමාර්ගය සාර්ථක කරලා නැවත පාලකයොත් එක්ක කතා බහ කරලා ඒ අය නැවත මොකක්ද කියන්නේ කියන එක බලලා ඉන් අනතුරුව නැවත උත්සමිති ක්‍රියාමාර්ග ගන්න එක තමයි වඩාත් සුදුසුයි කියලා අපි කල්පනා කරා. විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ අකණ්ඩ වැඩ වර්ජනයකට අපි කොහෙත්ම කැමති නෑ. ජනතාවයි වර්ජන කරවනුයි ගැටෙන තැනකට පාලකයන්ට මේක තල්ලු කරන්න එකෙන් ලොකු ඉඩක් ලැබෙනවා. ඒ නිසා ජනතාව අරගලයේ පැත්තේ තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා පාලකයා බොහෝ දුරට ඉඳ තිබෙනවා. පාලකයාට එල්ල වෙලා තියෙන චෝදනාව උත්සමිති දෙසට එල්ල කරන පැත්තට මේක තල්ලු කරන්න. මේ අතර ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ
ශික්ලි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය මුදල් ලබා දීම කඩාකප්පල් කිරීම වර්ජින බල අරමුණ බවයි. මේ රට ඉතා අමාරු ව්‍යසනයක තිබුණා. ටිකක් කළමනාකරණය කරලා තියෙනවා. ඉතුරු ටික කළමනාකරණය කරන්න ඉඩ දෙන්න. අවුරුව වෘත්ති සමිති වේවා දේශපාලන උමනාවට මේ රට නැවත ව්‍යසනයට අරගෙන යන්න එපා. මාසහයක් ඉවසන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ? නෑ. හරි පැහැදිලිවම අපිට පේනවා. 20 වෙනිදා නිලධාරි මණ්ඩල ඒකඟතාවයේ අත්සන් කරන තියෙද්දි 15 වෙනිදා අඛණ්ඩ වැඩවර්ධනය ප්‍රකාශනපත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ සහන ගිවිසුම අත්සන් කරන එක කඩාකප්පල් කිරීම සඳහා. ඒක හරිම පැහැදිලි. නැත්තම් මේක සතියක් එහාට දාලා වැඩවර්ධනය ප්‍රකාශ කරන්න බැරි අහේනියක් වෘත්ති සමිති වලට නෑ. මේ සමස්ත වෘත්ති සමිති ව්‍යාපාරේ නෙමෙයි මේක. මේ වැඩවර්ධන ප්‍රකාශනපත් කරන අයට අපි කියන්නේ තමන් ගැන වඩා, තමන්ගේ බඩ ගැන වඩා, රට ගැන හිතන්න, දුප්පත් අහිංසක මිනිස්සු ගැන හිතන්න කියන විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම හේතුවෙන් ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කල්යාමී ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබා දී ඇති සහන පිළිගෙන පිළිතුරු පත්‍ර ඇගීම් කටයුතු වලට සම්බන්ධ වන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවයි. උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී මහාචාර්යුන්ට ආචාර්යුන්ට ගෙවන මුදල් ප්‍රමාණය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කිරීමටත් කටයුතු කළා. ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අරගෙන ඒ සියලු දෙනාට දැනුම් දීමට කටයුතු කළා තිනවා. ඒ වගේම ගුරුවරු 19000ක් අතර මේ කටයුත්තිය දෙනවා. එය ඇගේ පසුගිය වර්ෂයට වඩා සංයුක්ත දීමනාව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තිනවා. හැබැයි තින් මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවත් ගුරු සංගම්වල නායකිනුත් මේ කටයුත්ත තමන්ගේම කටයුත්තක් හැට සැලකලා මේ දරුවන් වෙනුවෙන් උත්තරපත්‍ර පරීක්ෂාව කඩිනමින් ආරම්භ කරයි. දැන් උසස් විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ප්‍රමාද වෙන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමත් එහාට යන්න ඉඩ තියෙනවා. විභාග දෙකක් අතර කාල පරාසය මාස 3ක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුව ඊළඟ විභාගයේ පවත්වන්න. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කිටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස තීන්දුව කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 4ක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ ජහන් හමීඩ්, විශ්‍රාමික ලොතිනන් කර්නල් අනිල් අමරසේකර, ADB අබේසේකර ගුණරත්න යනායි විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කර ඇති අදාළ පෙත්සම් වලින් පෙන්වා දී ඇත්තේ යෝජිත මහ බැංකු සංශෝධන පනත් කිටුම් පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් විශේෂභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත්වීමට අවකාශය සැලසෙන අතර එමගින් මහ බැංකුවේ ස්වාධීනත්වයට බරපතල අනතුරක් සිදුවන බවයි. එම පනත් කිටුම් පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් අනුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4 යන වගන්ති උල්ලංඝනය වන බව පෙත්සම් වල සඳහන් වෙනවා. එබැවින් මෙම පෙත්සම් කෙටුම්පත් සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස අදාළ පෙත්සම් තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මගින් මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාලනයට නතු කරන බවයි. මේ පනතේ 5 වෙනි වගන්තියෙන් කියනවා මේක ආණ්ඩුවෙන් ස්වාධීන වූ ආයතනයක් කියලා. ඇත්තටම මේ වගන්තියෙන් සිද්ධ කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදවා හැරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කරන එකයි. එහෙනම් මේ උත්සාහ කරන්නේ අපි අද පත්ව තිබෙන අසරණ තත්ත්වයේ ප්‍රයෝජනයට අරගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් කරගන්නයි. 2023 වසර සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදු කළ ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයේ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සම්මේලනයේ ඒ සභාපති ඇතුළු නිලධාරීන් පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඇතුළු 6 දෙනෙකු විසින් පෙත්සම් ගොනු කර ඇති බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි බල සමාගම, නීතිපතිවරයා යන අය නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 වසර සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය තුළින් අඩු ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු ඇති බවයි. ඇතිතැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලා ගැනීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එය ප්‍රකාශ කළේ එම දරුවන්ට සහන ලබා දීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඉන්නවා අපේ රටේ. මෙතෙන්දී අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. බොහොම ඕනකමින් මේ ඉදිරියේදී මේ දරුවන්ව බාරගන්න හදාගන්න අමාරුම තත්ත්වයක් තියෙනවා නම් අපිට දැන් තියෙන්නේ කරන්න. ඕගොල්ලන්ට කියන්න ඕගොල්ලන්ට හදාගන්න බැරි දරුවෝ ඉන්නවා නම් අපි මේ දරුවන්ව ආරක්ෂිත මධ්‍යස්ථානයක්. ඒක ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන මේ මධ්‍යස්ථාන ඉක්මනට බිහි කරගන්න. එවැනි මධ්‍යස්ථානයක අපේ රැකවරණය යටතේ මේ දරුවන් තබාගෙන කටයුතු කරන්න. බෙහෙත් ගන්න ළමයි ඉන්නවා නම් වහාම ඇවිදින්න බැරි නම් එයට අවශ්‍ය අත්වාරු, එයට අවශ්‍ය රෝදුපුටු, එයට අවශ්‍ය බෙහෙත් හේත් මහම සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින් සැපවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එයටත් අධ්‍යාපන ක්‍රම වේදවල තියෙනවා. ඒ වගේම දරුවෝ අපේ ඉන්නවා එක එක ළමා නිවාසවල ඉන්නවා. මේ ප්‍රොබේෂන් එකෙන් ගෙනල්ලා ළමයි 600ක් විතර ඉන්නවා ළමයි. උන්ට සාමාන්‍යයෙන් රාජ්‍ය නොවන සංවිධාන වලින් තමයි ගොඩක් උදව් කරන්නේ මේ රටේ. බැතිවරණයෙන් පැවැත්වීම සඳහා සමස්ත රාජ්‍යයාන්ත්‍රණයේම ජනාධිපතිවරයා විසින් මෙහෙවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන නිලධාරීන් ස්වාධීනව කටයුතු නොකරන බවයි. දැන් මැතිවරණ කොමිසම කියලා තිබෙනවා රුපියල් මිලියන 400ක් අවශ්‍යයි තැපැල් ඡන්දය පවත්වන්න. එතකොට ඔවුන් අද වෙනකොට ජනාධිපතිවරයාගෙනුත් ලිපියක් යවලා ඉල්ලීම් කරලා තිබෙනවා මේ මුදල ලබා දෙන්න කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සාකච්ඡාවලට එන්න කිව්වම ඌ අද වෙනකන් ඒ සාකච්ඡාවලට සහභාගී වෙලත් නැහැ. ඔහුගෙන් මුදල් ඉල්ලුවාම ඔහු ජනාධිපතිතුමාගෙන් අවසරය ගන්න ඕනේ කියලා ඔහු අනිත් අතට කියනවා. ජනාධිපතිවරයා මේ මැතිවරණය තියන්න අවශ්‍ය මූල්‍යම සහයෝගය හා ඒ අවශ්‍ය කටයුතු ලබා දෙන්නේ නැහැ. එතකොට මේ මුළු රාජ්‍ය තන්ත්‍රයම අද ජනාධිපතිවරයා මෙහෙ යවනවා මේ මැතිවරණය නොතියයින්. කිසිදු ස්වාධීන කොමිෂන් සභාවක් ස්වාධීන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් කථානායකතුමාට යෝජනාවක් කළා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා සමාජිකයන් පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනවන්නේ කියලා ඒ අය පිළිබඳ විමර්ශනයක් කරා. දැන් මේවා ස්වාධීන කොමිෂන් සභාලු. මොකද තියෙන ස්වාධීනත්වය? කාර්යභාරය නිසි පරිදි ඉෂ්ට කිරීමට කොහෙත්ම ඉඩක් දෙන්නේ නැත්නම් බාධක තහංචි හැඩවීමට රජයේ ඉදිරිපත් වෙනවා නම් මේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනිත් ස්වාධීනයි කියන කොමිෂන් සභාවලට කිසිම ස්වාධීනත්වයක් නැහැ. කොළඹ අගරදුගුරු කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළේ නීති රීති තමගේ පෞද්ගලික මතයට අනුව අර්ථකථනය කර ගැනීමට විධායකයට අයිතියක් නොමැති බවයි. විධායකයට නීති රීති සම්පාදනය කිරීමට හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැළපෙන අයුරින් අර්ථකථනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත. මාර්තු 3 දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවද රජයේද ජනාධිපතිතුමාද බැඳී සිටින බව මතක් කර දෙන්නට කැමැත්තේ. අද දිරණ කෙලිබිම ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති සිව්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමුව නිමේදී ලකුණු 480ක් සහ දෙවැනි නිමේදී කඩලු දෙකක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පළමුව නිමේදී ස්මාන් ක්වාජා ලකුණු 180ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන්දියා කණ්ඩායම පළමුව නිමේදී ලකුණු 571ක් ලබා ගත් අතර විරාට් කොහලි ලකුණු 186ක් සහ ශුභ්මන් ගිල් ලකුණු 128ක් ලබා ගත්තා. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. අද දිනන විදේශ පුවත්. කැලිෆෝනියා වෙරළට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලින් 8 මිය ගොස් තිබෙනවා. සංක්‍රමණිකයින් රගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරළියාම අනතුර සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ. එහිදී දියගිලීමෙන් තවත් පුද්ගලින් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ යාත්‍රාවල සිටි පුද්ගලින්ගේ ජාතිකත්වය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අතුරුදන් වූ පුද්ගලින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ආද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30. දවසේ පොත් සංක්ෂිප්තයේ 21 කනිසම රාත්‍රී 9:00 FM දෙරණ ඔබට සවන් දිය හැකි.